ඉවන් තොන්ඩන් මහත්ත ආරක්ෂකයන්නේ විත් කරලා තියෙන පසුගියද ඇතිච සිද්ධියත් එක්ක. ඔයිතින් ඔහුට ආරක්ෂකයෙන් ලබා දීලා තියෙන්නේ පොලිස් ආරක්ෂකයෙන් වරංගිල්ලා පොලිස් නිලධාරීන්ට ගහලා බතු මේ අධිකාරීන්ට ගහලා මේ ඔවගේ චණ්ඩි කන්දාන නෙමෙයි නෙදීලා තියෙන. ඉතින් මේ ආණ්ඩුවේ දැන් තව ඇමති කෙනෙක් හිටියා මේ මොකද්ද මේ එයාපෝට් එකේ නිලධාරීගේ කන්ට ගහලා. දැන් මේ අකා ගිහිල්ලා ඉවරලා මුගේ මෙයාගේ තාත්තත් එහෙමයි ඉස්සර. හරිද? මේ තව ඉතින් ඒ පාරෙම තමයි නැහැ. ඉතින් මට පේන්නේ වැඩි කල් ආයුෂ නැහැ මේ පරාජයේ අඳුරු හෙවණැලි දකින්නකොට තමයි මෙහෙම පිස්සු කෙලින්නේ. හරිද? එතකොට අද නීතිය කෝ කියලා අපි අහන්නේ. අර රාජ කනට එයාපෝට් එකේ නිලධාරියෙක්ගේ කනට ගහපු මේ රාජ්‍ය ඇමති මේ නිදහසේ ඉන්නවා. ජීවන් තොණ්ඩමන්ගේ ආරක්ෂකයෝ අයින් කිරීම නෙමෙයි කළ යුත්තේ, ඔහු කරපු වැරදි ක්‍රියාමාර්ගයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒ නිසා අපි දැන් ආණ්ඩුවට කියන්න කැමති ඕගොල්ලෝ මේ තමන්ගේ ආරක්ෂා කරගෙන ඕම හිටියට ජනතාව මේක දිහා බලන් ඉන්නවා. එක දෙයක් පැහැදිලිව කියන්න ඕන. මොකද මේ රටේ මොනව කරන්නත්, ආර්ථිකය හදන්නත්, රට සංවර්ධනය කරන්නත්, අපනයනය දියුණු කරන්නත්, ආයෝජකය ගේනත් මොනව කරන්නත් විනයගරුක නීතිගරුක රටක් තියෙන්න ඕන. එහෙම නැත්නම් කවුරක්වත් එන්නේ නැහැ. ඒ නිසා නීතිය එකට ක්‍රියාත්මක කරද්දී වැරදිකරුවන් සියලු දෙනාම දඬුවම් ලබන්න සූදානම් වෙලා ඉන්න කියන එක නම් කියන්නම ඕන. ඒත් එක්ක මේ එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට අර්බුදයන් නිර්මාණය වෙලා තියෙනවා. හෙට මාධ්‍ය හමුවකුත් තියෙනවා අරන් ගවන්න මාත්තේ. එහෙම පක්ෂයක් තියෙනවා තාම. මම දන්නේ නැහැනේ, පේන්නේ නැහැ එහෙම එකක්. මේ වෙලාවේ මහ පොළොවේ පක්ෂ දෙකයි තියෙන්නේ, සමග ජන බලවේගයයි ජාතික ජන බලවේගයයි. මැතිවරණෙන් ජයග්‍රහණය සඳහා තරඟේ තියෙන්නේ ওই පක්ෂ දෙක අතර විතරයි. හරිද? රනිල් වික්‍රමසිංහ මහත්තය කියන්නේ රටේ අනුප්‍රාප්තික ජනාධිපති මිසක් ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපති නෙමෙයි. හරිද? දැන් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් තිබ්බා. දැන් ඒ පක්ෂේ තියෙන උසාවිය ඇතුලේ. හරිද? ඒ වගේ මේ එක්සත් ජාතික පක්ෂය මේ අපිට දුකයි, අපිට කනගාටුයි. අපි මේ ඔරිජිනල් UNP කාරයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයලා වගේ පක්ෂ වික්කෙවුන් නෙමෙයි, පක්ෂ නැති කරපු වුන් නෙමෙයි, රාජපක්ෂලා එක ඩීල් දාපු අය නෙමෙයි. හරිද? මහාමාන්‍ය DS සේනානායක මැතිතුමා හදපු පක්ෂය ඉවර කරලා දැම්මේ මේගොල්ලෝ. ඉතින් ඒ නිසා එහෙම පක්ෂයක් නැහැ දැන්. ඉතින් මේ එක්කෝ අපිට බාර දෙන්න අපි බාර ගන්නම්. සිරිකොත මන්දිරේ අපිට බාර දෙන්න. හරිද? අපි බාරගෙන අපි හදලා පෙන්නන්නම්. හරිද? හැබැයි ඔය ඩීල් කාක් ඔක්කොම අයින් වෙන්න ඕන. රාජපක්ෂලා එක ඩීල් කාක් කට්ටිය, මහා බැංකුව සුද්ධ කරපු කට්ටිය, හරිද? මේ ඒ කොමිස් ගහපු කට්ටිය ඔක්කොම අයින් වෙන්න ඕන. අපිට බාර දෙන්න අපි හදතරන්. ඒ නිසා ඔය මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනකොට යස් කියලා කියන මේ ඔය කට්ටියගේ වැඩ නැහැ. දැන් රංගේ බණ්ඩාර එක රංගේ බණ්ඩාරගේ හඬක් නැමේ. රංගේ බණ්ඩාර පුත්තලමෙහිඳා රනිල් වික්‍රමසිංහ දුන්න ගුලිය කෑවා.